නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාභිලාෂී බෝසත් කාරුණික පින්වත්නි, අදත් පින්වත් ඔබ හැම දෙනාම අඟහරුවාදා රාත්‍රියේ ධර්මාසනය ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට අලුත් පාඩමක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්. ජීවිත පොතේ පෙරලෙන හැම පිටුවක්ම අලුත් පාඩමක් තමයි. හැමදාම ජීවිතේ අපි මොනව හරි ඉගෙන ගන්නවා. මිනිස්සු එක්ක වැඩ කරනකොට ජීවිතේ හැම දවසකම මිනිස්සු ගැන තේරුම් ගන්න ලැබෙනවා. ඒ වුණාට තවමත් අපි මිනිස්සුන්ව හරියට තේරුම් අරගෙන නැහැ. මිනිස්සු ගැන, සමාජය ගැන, ආර්ථිකය ගැන, ලෝකය ගැන, සෝබාදහම ගැන, සතා සිව්පව ගැන විතරක් නෙමෙයි, ඔබට ඔබ ගැනත් තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ජීවිතේ හැමදාම දවසින් දවස ජීවිතේ ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා. බෝසත් පින්වත්නි, ජීවත් වෙනකොට මේ ඔබ ජීවත් වෙන අන්තිම දවස කියලා හිතලා ජීවත් වෙන්න. හැබැයි ඔබ ඉගෙන ගන්නකොට සදාතනිකව ජීවත් වෙන කෙනෙක් කියලා හිතාගෙන ඉගෙන ගන්න. මම මේ ඔබ ජීවත් වෙන අන්තිම දවස කියලා හිතන්න කිව්වේ හේතුවක් ඇතුව. ධම්මදීප හාමුදුරුවෝ නම් එහෙම හිතනවා. අනාගත බලාපොරොත්තු නැතුව නෙමෙයි, සැලසුම් නැතුව නෙමෙයි, ඉලක්ක තියෙනවා. හැබැයි අද දවස මම ඉවර කරන්නේ ඉවරෙටමයි. හෙටට ඉතුරු නොකර අදරේ අපවත් වුණොත් නින්දෙදී ප්‍රශ්නයක් නැති වෙන විදිහට අද දවස නිමා කරන්නේ. බෝසත් පින්වත් ඔබත් එහෙම වැඩ කරන්න පුරුදු වෙන්න. අද කරන්න තියෙන වැඩ අදම කරන්න, හෙටට ඉතුරු කරන්න එපා. හෙට දවසේ කරන්න මහා ගොඩක් ඉතුරු කරගෙන, හෙට දවසට මහා ණය ගොඩක් ඉතුරු කරගෙන, ප්‍රශ්න ගොඩක් ඉතුරු කරගෙන දවස ඉවර කරන්න එපා. දවසින් දවස නිමා කරන්න ඒ විදිහට. දවසින් දවස ඉවරෙටම නිමා කරලා නින්දට යන්න. හෙට උදේ ඇහැරුණොත් හෙටත් එහෙම හිතන්න. හැබැයි ඉගෙන ගන්නකොට ඔබ මේ ජීවිතේ සදාතනිකව ඉඳාපු කෙනෙක් වගේ ආසාවෙන් ඉගෙන ගන්න. ජීවිතේ ගැන බොහෝම දේවල් තියෙනවා ඉගෙන ගන්න. අද ධර්මාසනීය දේශනාවෙත් ඒ වගේ අලුත් පාඩමක් අපි ශ්‍රවණය කරන්නයි හදන්නේ. ඔන්න පින්වත්නි, ලස්සන කතාවක් තියෙනවා ඔබට ධර්මාසනීයදී කියලා දෙන්න. මේ කතාව සිද්ධ වුණේ චීනේදී. චීනයේ ඈත පිටිසර ගම්මානයක් තිබුණ කන්දක් මුදුනේ. මේ කඳුකර ගම්මානයේ ප්‍රධානියාගේ නම ලියෝන්. මොකද්ද නම? ලියෝන්. ඉතින් මේ ලියෝන් ප්‍රධානිතුමා මේ ගමේ මිනිස්සුත් එක්ක බොහොම සතුටින්, මිනිස්සුන්ගේත් දුක සැප බලා හදාගෙන හොඳින් ජීවත් වුණා. මේ කඳුකර ගම්මානයේ ඉන්න මිනිස්සු නගර වැසියන්ගෙන් බොහෝ ඈතින් හුදකලා වෙලා හිටියා. ඒත් ලියෝන් ප්‍රධානිතුමා යම් යම් කාරණාවලට නගරයට යනවා. එයා දකිනව නගරේ ලස්සන වාහන තියෙනවා. තේජාන්විත පෙනුමක් ඇති වාහන තියෙනවා. සුඛෝපභෝගී වාහන තියෙනවා. ලොකු මිනිහෙක් වෙච්චාම වාහනයක් ඕනි කියලා පොඩි අදහසක් ලියෝන්ටත් ආවා. ඔය හුඟාක් ලොකු මිනිස්සුන්ට ඒක තියෙනවා. තනතුරු වලට පත් වුණාම, මන්ත්‍රීකම් ඇමතිකම් එහෙම ගත්තාම ලොකු වාහන එකක් නෙමෙයි බර ගාණක් ඕනි වෙනවා. පොඩි මානසික ප්‍රශ්නයක් ඒ තනතුරුත් එක්ක එන තත්ත්වයක්. මේ හැමදේම බලාගෙන පාඩුවේ බදු ගෙවන අපි පව් පින්වත්නි, හුඟාක් ලොකු මිනිස්සුන්ට රතගාය තදටම තියෙනවා.
ටිකක් එහෙම නෙමේ තද්දටම තියෙනවා. අපි කානුවට බහැලා ඉඩ දෙන්න ඕන එයාලට රතගාය තද වෙච්චාම. මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු වේගෙන් පාරවල් වල එහෙට මෙහෙට යනවා. එක වාහනයක් නෙමේ වාහන දෙක තුනක් සමහර විට 10ක් 15ක් යනවා. එතකොට මේ රටේ මහ ජනතාව කානුවට හරි බහැලා ඉඩ දෙන්න ඕන. මම කියන්නේ ඔහොම වේගෙන් එහෙට මෙහෙට ගිහිල්ලා හරි කලබලෙන් ගමන් ගිහිල්ලා මොනවද ඔය ඇත්තෝ අපේ රටට කරලා තියෙන්නේ? මේ මොහොත වෙනකොටත් මේ රට පය ගහලා ඉන්න බැරි තරම් අවුල් සහගත රටක් බවට පත් කළා මිස ඔය 225 දෙනා එකතු වෙලා අපිට කරලා දීපු මහා ලොකු දෙයක් නැහැ. රටේ මිනිස්සුන්ට කරලා දීපු දෙයක් නැහැ. හැබැයි මහ ජනතාව පාලකයින්ට පුදුම තරම් තවමත් ආදරෙයි. මට තේරෙන්නේ ඇයි කියලා. බෝසත් පින්වත්නි, රටක ඉන්න ඕන රටේ මහ ජනතාව වෙනුවෙන්, රටවැසියා වෙනුවෙන් මැරීගෙන වැඩ කරන පාලකයෝ. ඒ වුණාට මේ රටේ ඉන්නේ පාලකයෝ වෙනුවෙන් මැරීගෙන වැඩ කරන ජනතාවක්. ඒක එහෙම නෙමෙයිද? බලන්න, පාලකයෝ පෙරදුනහම, පාලකයන්ට වැරදුනහම මිනිස්සු නිමාඩු දාලා ගෙදරින් බත් බැඳගෙන අතින් වියදම් කරගෙන බස් කතා කරගෙන ඉස්සරහා පොල් මල් ගහගෙන පාලකයාගේ බැනර් අලවගෙන එකපාටින් ඇඳගෙන පිරිත් කියාගෙන වැස්සේ නාගෙන යන්නේ නැද්ද පෙළපාලි? යන්නේ නැද්ද රැලිවලට? යන්නේ නැද්ද තනි රකින්ද? දෙපැත්තෙම එකයිනේ. පැරදිලා ගෙදර ගියාම ආයේ ගේනකම් මිනිස්සුන්ට වෙන වැඩක් නැහැ. වැරදිලා පැත්තකට වුණාම ආයේ රජ කරනකම් මිනිස්සුන්ට වෙන වැඩක් නැහැ. ඔය කවුරුත් අන්තිමට දිනනවා පින්වත්නි. ඔය හැමෝම දිනනවා. අපි තමයි පරදින්නේ. මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ, පාලකයෝ ඉන්නේ අපිට සේවය කරන්න මිසක් අපි ඉන්නේ පාලකයන්ට කඹරන්න නෙමෙයි කියලා. ඇයි පින්වත්නි, කල්පනා කරලා බලන්න, ඔබ කන පරිප්පු ටිකෙන් හාල් ටිකෙන් පාන් රාත්තලෙන් බදු ගහලා තමයි ඒගොල්ලොත් දෙයියනේ කියලා කාලැඳලා ඉන්නේ. අපෙන් කන මිනිස්සු අපිට වැඩ කරන්නනේ ඕන. මේ මහජනතාව ඇයි එහෙම හිතන්නේ නැත්තේ? අද ඉඳලා හිතන්න, තද්දට හිතන්න තරුණ දුවේ පුතේ, දේශපාලන මතිමතාන්තර කරපින්නාගෙන කන්නේ බොන්නේ නැතුව හූල්ලන ඔබේ වැඩිහිටියන්ට පැත්තකට ගෙන්නලා කියලා දෙන්න මොකද්ද මේ කරන මෝඩ වැඩේ තේරුම කියලා. රටේ පාලකයෝ ඉන්නේ මහජනතාව වෙනුවෙන් කැපවෙන්න, මහජනතාව ඉන්නේ පාලකයෝ වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න නෙමෙයි කියලා. ඒ 6-4 නොදත් වැඩිහිටියන්ට කියා දෙන්න. නිකමට කල්පනා කරලා බලන්න, ඔබ ආදරය කරන ගරු කරන අදහන ඔබේ පක්ෂ නායකයා හෝ ඔබේ ප්‍රියතම දේශපාලඥයා හෝ ඔහුට යම් අසාධාරණයක් වුණාම, එහෙම නැත්නම් ඔහු පෙරදුනහම, ඔහුට වැරදුනහම ඔබ ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා, රස්සාවේ නිමාඩු දාලා යනවා, ගෙදරින් බත් බැඳගෙන යනවා. හැබැයි ඔබට ප්‍රශ්නයක් වුණොත් ඔහොම සලකනවද? අපේ රටේ මිනිස්සු මෝඩයි පින්වත්නි, මෝඩයි. කවදද මේ ගෝත්‍රික ලිංමැඩි දූපත් මානසිකත්වයෙන් මිදෙන්නේ? හැම තිස්සෙම කල්පනා කරන්න, ඔබට ඔහොම වුණොත් ඒගොල්ලෝ හැසිරෙන්නේ කොහොමද? ඔබේ ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණා, ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් වුණාම රොද බැඳගෙන බත් බැඳගෙන එන්න කියලා අපිට කියනවනේ. හරි, අපිටත් ප්‍රශ්නයක් වුණා, අපිත් යනවා කියන්න. අපිට ප්‍රශ්නයක් වුණාම එයාලා එන්න ඕනේ නැහැ අපේ ගෙදර, අපි ගියාට. මේ මොහොතෙත් යම් පාලකයෝ පිරිසක් වෙනුවෙන් මිනිස්සු දිවි පරදුවට තබාගෙන ඉන්නවනේ. ඔබේ ගෙදර ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ එනවා දැවිදිලා ඔබේ ගෙදර ඉස්සරහා වාඩි වෙලා පුටු තියාගෙන බුලත් පිට කකා කැරම් ගගහ ගෙදරින් බත් බැඳගෙන ඇවිදිලා කඩෙන් ආප්ප කාලා තේ බීලා එහෙම ඉන්නවද ඔබේ ගෙදර? එහෙම නැහනේ. ඔබට ප්‍රශ්නයක් වුණොත් බල්ලෙක්වත් නැහැ, ඔබට ඉන්නේ ඔබ විතරයි. හැබැයි එයාලට ප්‍රශ්නයක් වුණොත් මෙන්න ගිහිල්ලා ඉන්නවා ගේට්ටුව ළඟ ඉඳගෙන හිටගෙන. නිදන්න තැනක් නැහැ, කන්න දෙයක් නැහැ, සීතලට පොරව ගන්න එකක් නැහැ, ඉන්නවා පිරිත් කිය කිය. මේක වෙනස් වෙන්න ඕන. ඔබට ප්‍රශ්නයක් වෙලා ඒක කියන්න. අපි හිතමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ප්‍රශ්නයක් තියෙනවා, ගොවියන්ට ප්‍රශ්නයක් තියෙනවා, ආබාධිත විරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා, විශ්‍රාමගත් නිලධාරීන් ප්‍රශ්නයක් තියෙනවා. මේක කියන්න යනවා.
මොකද වෙන්නේ? දියවන්නාවෙන් දානෝ බැරියර් එකක්. පාර්ලිමේන්තුවට යන්න බැරි වෙන්න. ගියොත් මොකද වෙන්නේ? ගහලා එලවන්නේ. ප්‍රවෘත්තිවලට දැකලා ඇති. ඉස්සර වෙලාම බේර වැවෙන් පුරවගෙන ආපු කුණු වතුර එකක් ගහනවා. ඒත් ගියේ නැත්තම් කඳුළු ගෑස් ගහලා රබර් උණ්ඩ දාලා වෙඩි තියලා බැටන් පොල්ලෙන් දෙකක් ඇනලා තමයි එලවන්නේ. අපිට ප්‍රශ්නයක් වෙලා කියන්න ගියොත් ගහලා එලවන ඔවුන්ට ප්‍රශ්නයක් වුණාම රොද බැඳගෙන එන්නයි ආරාධනා කරනවා. යන උන් නෙමේද මෝඩයෝ? තරුණ ළමයි කල්පනා කරන්න, යන්න දෙන්නපා අම්මට තාත්තට ඕවට, යන්න දෙන්නපා වැඩි හිටියන්ට, මේ රට අයිති මිනිස්සුන්ට, මේ රට අපේ. ඒගොල්ලෝට ඕන එකක් වෙච්චාවේ අපේ රට අපි හදන්න, උඹලා හින්න තමයි මේ රට හදාගන්න බැරි කියලා කියලා දෙන්න. රට ගාය සනීප කරගන්න, එයාලට සැප වාහනවල යන්න, ඒගොල්ලොන්ට පෞල් පිටින් සැප විඳින්න. තව දුරටත් මේ රටේ මිනිස්සු දුක් විඳිය යුතු නැහැ. ඒගොල්ලොන්ට ඔන්නෝම තදබල මානසික රෝග ටිකක් තමයි තියෙන්නේ. ලියෝන්ටත් තිබ්බා. මොකද්ද? රට ගාය කාර් එකක් හෝ ජීප් එකක් ගැනීමේ ලොකු උවමනාවක් තිබුණා. හැබැයි ලියෝන්ගේ ගම ගහේ යනවා වගේ ලොකු කන්දක් දිගේ ගිහිල්ලා තමයි ඒ ගමට යන්න ඕනේ. ඉතින් ඒ ගමේ ඒ පාරවල් වල වාහන යන්න බෑ. මොකද කරන්නේ? ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා කරනවා. සල්ලි තියනවා හොඳට. හැබැයි වාහන ගත්තට යන්න බෑනේ. ඔහොම ඉද්ද හිතෙනවා ඔය වාහනවලට වැඩිය මිල අධික අස්සයෝ ඉන්නවා මේ රටේ. ලෝකේ ඉන්න ආනයනය කරලා ගන්න. ලියෝන් හිතනවා එවැනි අස්සෙක් ගේනවා කියලා. ඉතින් සල්ලි එකතු කරලා අධික මිලක් තියලා ලෝකේ දුර්ලභ මට්ටමේ වටිනා අස්සෙක් ගෙදර ගෙනාවා. අහල පහල මිනිස්සුන්ට හරි සන්තෝසයි. තමන්ගේ ලොක්කට හරි ගියාම තමන්ට බඩේ බත්නත සන්තෝසයිනි මිනිස්සුන්ට. අපේ උන් වගේමයි. ඉතින් ලියෝන්ගේ අස්සයා බලන්න ගමේම මිනිස්සු ඇවිල්ලා සන්තෝෂ වුණා. අනේ අද නම් කණ්ඩ ඕනෙත් නැහැ. ඔබේ අහල පහල මිනිස්සුත් එහෙමද? පින්වත්නි ඇත්තටම එහෙමද? ඔබට හරියනකොට අහල පහල අයට සන්තෝෂේ දරා ගන්න බැරුව කන්නත් ඕනේ නැද්ද? මේ ලියෝන්ගේ ගමේ නම් එහෙමයි. ඒගොල්ලෝ ඇවිල්ලා අස්සයාගෙන අපු සන්තෝෂේ සමරන්න පාටි දානවා. ඉතින් මිනිස්සු සන්තෝෂ වෙනකොට ලියෝන් කියනවා, හැබැයි මම එහෙම ලොකු ආඩම්බරයකින් නෙමෙයි ඔය ගැන ඉන්නේ. අස්සෙක් ගෙනාව තමයි. ඒක බොහොම නම්බුකාරයි තමයි. ඔය ලැබීම පිටිපස්සේ මොකක් හරි අවාසනාවක් සිද්ධ වෙයිද කියලා මට හරි බයයි. ඔහොම ඉන්නකොට ලියෝන්ගේ මේ අස්සයා ගෙදර නිදැල්ලේ තනකොළ කමින් ඇවිදගෙන වත්ත සීමාවෙන් පිටට ගිහිල්ලා ගමේ ඈත කෙළවර වනාන්තරයකට යනකම් කාටත් හොරෙන් ඇවිදගෙන ගියා. වනාන්තරයේ සීමාවේ තනකොළ කන අස්සයා දැක්කා. වනාන්තරයේ ඇතුලේ වනයට හුරු වෙච්ච වල් අස්සයෝ කැලෑ අස්සයෝ රංචුවක් ඉන්නවා. මේ ලියෝන්ගේ නම්බුකාර අස්සයත් ඒ කැලෑ අස්සයොත් එක්ක එකතු වුණා. ඒගොල්ලොත් එක්ක වේගෙන් දිව්වා වනාන්තරයේ හෙට මෙහෙට පැන පැන සෙල්ලම් කළා. ආපහු ගෙදර යන්න අමතක වුණා. කැලෑ අස්සයොත් එක්ක ඉන්න පුරුදු වුණා. දැන් ලියෝන් ප්‍රධානිතුමාගේ අස්සයා නෑ. හැමෝම ගෙදරට ඇවිල්ලා දුක්කුණා. හැම තැනම හෙව්වා මොනවා කරන්නද නෑනේ. ඉතින් මිනිස් හැමෝම දුක් වෙනකොට අඬනකොට පසුතැවෙනකොට ලියෝන් කියනවා, උඹලා දුක්ුණාට මට නම් එහෙම ලොකු දුකක් නෑ. ඒ මොකද ප්‍රධානිතුමනි, මම දන්නවා සෑම අහිමිවීමක් පිටිපස්සෙම හිමිවීමක් එනවා. ඔයාට හොදයි නම් අපිට මොකද කියලා මිනිස්සු ගියා යන්න. කාලයම ගත වුණා. ලියෝන්ගේ අස්සයාට ගෙදර මතක් වෙනවා. රසවත් කෑම බීම මේ කිසි දෙයක් කැලේ නැහැ. ඒ මදිවට ආදරය කරන්න කවුරුත් නැහැ. ඔළුව අත ගන්න කෙනෙක් නැහැ. නිදා ගන්න ස්ථාලයක් නැහැ. කැලේ ඉන්න වෙන්නේ. ලියෝන්ගේ අස්සයා ගෙදර එන්න තීරණය කළා. එයා නිකන් නෙමෙයි ආවේ. අර කැලේ අස්සයෝ රංචුවේ හිටපු වෙළඹකුත් එක්ක ගෙදර ආවා. හැමෝටම පුදුමයි. නැති වෙච්ච අස්සේ ඇවිල්ලා දැන් තනියමද ඇවිල්ලා තියෙන්නේ? නෑ, දෙන්නෙක් ඉන්නවා. මිනිස්සු හැමෝටම හරි සන්තෝසයි. නැති වෙච්ච අස්සේ ඇවිනුවට දෙන්නෙක් ඉන්නවා දැන් ලියෝන්ට. මිනිස්සු හැමෝම ඇවිල්ලා සතුටින් කතා කළා. ඔබතුමා කිව්ව එක හරි. අහිමිවීමක් පිටිපස්සේ හිමිවීමක් එනවනේ. මේ තියෙන්නේ එකට දැන් දෙකක්. ලියෝන් කියනවා, උඹලා ඔහොම සන්තෝෂ වුණාට මට නම් දැන් බයයි. ඒ මොකද?
සෑම හිමිවීමක් පිටිපස්සෙම අහිමිවීමක් එනවා. සෑම ලාභයක් පිටිපස්සෙම අලාභයක් එනවා. මොකද වෙන්නේ දැන්? මට බයයි. මිනිස්සු හිතුව මේ මිනිස්සයා ලියෝන් ප්‍රධානිතුමා හරියම ඍණාත්මකව හිතන කෙනෙක්. මෙච්චර සතුටු වෙන්න පුළුවන් වෙලාවේ මේ මිනිස්සයා මේ අස්සියෝ දෙන්නෙක් ලැබීම පිළිබඳ බයෙන් ඉන්නවා. ඕකේ මොනවද අනේ බය වෙන්න තියෙන්නේ? මිනිස්සු කිය කියා යනවා, බලන්නකො නේද ඒකත් ප්‍රධානිතුමාටමනේ හම්බුනේ, ආ තියෙන මිනිහටමයි ලැබෙන්නේ, අස්සෙක් ඉන්න කෙනාටමයි, නිකන් කොහෙද යන අස්සයොත් ඇවිල්ලා පදිංචි වෙන්නේ, අපිට නෑනේ. පින්වත්නි, ඔබටත් එහෙම හිතනවද? තියෙන කාටමයි තියෙන්නේ, අපිට නැති කාට නැත්තටම නෑ. එහෙම වෙන්නේ ඇයි පින්වත්නි? තියෙන කෙනාට ලැබෙනවා 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 ඉවරයක් නෑ. හේතුව මොකද්ද? එයාගේ දාන පාරමිතාවේ ආශ්චර්ය. දන් දීපු අයටයි පින්වත්නි ලැබෙන්නේ. අපි එච්චර දන් දීලා නැතුව ඇති, අපිට ඒ නිසා ඒ තරම් ලැබෙන්නේ නැත්තේ. ලියෝන්ට නැති වෙච්ච අස්සයයි ආපහු ඒ වෙනුවට තවත් අස්සෙකුයි දැන් අස්සෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් පින්වත්නි, ලියෝන්ට ඉන්නවා තරුණ පුතෙක්. ඉස්සර ඔය ගෙදර හරියට අස්සයා වෙදා ගන්න බැරි ප්‍රශ්න තිබුණා. තරුණ දරුවෝ ඉන්න දෙමව්පියෝ දන්නවනේ, විශේෂයෙන් පුතාලා ඉන්න. අම්මලා තාත්තලා දන්නවා තරුණ දරුවන්ට පුදුම ගමන් තියෙන්නේ. අපේ රටේ ඇමතිවරුන්ට වගේ හරියට ගමන්. පාන්දර යනවා, රෑ වෙලා එනවා. ඉතින් ලියෝන්ගේ ගෙදරත් එහෙමයි. ලියෝන්ගේ ගෙදර අස්සයා බෙදා ගන්න බැරුව තාත්තයි පුතයි හැමදාම රණ්ඩු වෙනවා. තාත්තා කොහේ හරි යන්න බලනකොට පුතා අස්සයා වරන් කොහේ හරි ගිහිල්ලා. දැන් ඔන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. තාත්තා තාත්තගේ අස්සයාගේ පිටේ නැගලා ගමන් යනවා. පුතා අර අලුතෙන් ආපු වෙළඹගේ පිටේ නැගලා ගමන් යනවා. ඔහොම දවසක් ලියෝන්ගේ පුතා අර වෙළඹගේ පිටේ නැගලා ගමනක් යන්න පිටත් වුණා. ඒ ගමන් මාර්ගයේ වැටිලා තිබුණේ ලියෝන්ලගේ ගමේ සීමාවෙන් වනාන්තරයේ අයිනෙන් දිවෙන පාරේ. ඉතින් ඒ කැලෑ පාරෙන් දුවනකොට වෙළඹට පරණ වනගත ජීවිතය මතක් වුණා. එයාට හිතුණා කැලේට දුවන්න. ලියෝන්ගේ පුතාගෙන් විධානය සැලකිල්ලට ගන්න නැතුව අර වෙළඹ කැලේ ඇතුළට දිව්වා. දුවනකොට දැක්කා එයාගේ පරණ පවුල. කැලෑ අස්සයෝ රංචුව වනාන්තරයේ වේගෙන් දුවනවා දැක්කා. මේ වෙළඹටත් ඒත් එක්ක දුවන්න හිතුණා. වෙළඹ ලියෝන්ගේ පුතාව අමතක කරලා වේගෙන් කැලෑ අස්සයෝ ඉන්න පැත්තට දිව්වා. දුවනකොට පිටේ නැගලා හිටපු ලියෝන්ගේ පුතාව ගහක අත්තක වැදිලා ඇදගෙන වැටුණා බිමට. බිම වැටුණු පාරට දෙපයම බිඳුණා, කකුල් දෙකම කැඩුණා. දැන් ඉතින් වේදනාවෙන් කෑගගහ ලියෝන්ගේ පුතා අසරණ වෙලා ඉන්නවා. වනාන්තරයේ දර කපන මිනිස්සුන්ට ඒ හඬ ඇහිලා ඇවිල්ලා බලපුවාම ගමේ ප්‍රධානිතුමාගේ පුතා. ඒ මිනිස්සු අමාරුවෙන් මෙයාව ලී මැස්සක තියාගෙන ගෙදරට ගෙනල්ලා ලියෝන්ට බාර දුන්නා. ඉතින් දැන් අසල්වැසි නිවසක කෙනෙකුට ලෙඩක් හැදුනහම හැමෝම එකතු වෙනවනේ. ඔන්න හැමෝම එකතු වෙලා ලියෝන්ගේ පුතාගේ සුව දුක් ඇහුවා. හැමෝම කියනවා, බලන්නකො ප්‍රධානිතුමා හූණ කියන්න වගේ කිව්වනේ, මේ ලැබීම පිටිපස්සේ නොලැබීමක් එනවා, මේ ජයග්‍රහණය පිටිපස්සේ පරාජයක් එනවා, ඒක ගැන බයෙන් ඉන්නේ කියලා ඔය කිව්වා වගේම උනේ. ප්‍රධානිතුමාගේ කට තමයි කට කියලාත් මිනිස්සු කියන්න ඇති. ඉතින් මිනිස්සු ලියෝන්ගේ පුත්‍රයාට වෙච්ච කරදරය ගැන දුක් වෙනකොට ලියෝන් ප්‍රධානිතුමා කියනවා, උඹලා දුක් වෙන්න එපා, ඔය හැටි දරුවා මගෙනේ. මම දන්නවා මේ ලැබිච්ච අවාසනාවන්ත අත්දැකීම පිටිපස්සේ වාසනාවන්ත අත්දැකීමක් එනවා. හැම පරාජයක් පිටිපස්සෙම ජයග්‍රහණයක් එනවා. හැම අහිමිවීමක් පිටිපස්සෙම හිමිවීමක් එනවා. මං ඒ බලාපොරොත්තුවෙන් ඉන්නේ. දරුවගේ කකුල් දෙකම කැඩුනට පස්සේ තවත් මොකද්දෝ කියන වාසනාව කියලා මිනිස්සු බැන බැන යන්න ගියා. කාලය හොම ගියා. යුද්ධයක් ඇති වුණා චීනයේ. එවකට චීන රජය විසින් නියම කළා සෑම තරුණයෙක්ම, අවුරුදු 21කට වැඩි සෑම තරුණයෙක්ම යුද සේවයට බැඳෙන්න ඕන. කැමතිනම් අකමැතිනම්, අකමැති වුණත් බැඳෙන්න ඕන. මුලින් කැමැත්තෙන් හමුදාවට බැඳෙන අය අරගෙන ඊට පස්සේ හැම ගෙදරකම ඉන්න තරුණයෝ බලහත්කාරයෙන් යුද්ධයට අරගෙන ගියා. තරුණ පිරිමි ළමයි යුද්ධයට බඳවා ගැනීම සඳහා
ගෙවල් වලින් එළියට ගන්න ආපු නිලධාරීන් ලියෝන්ගේ ගෙදරටත් ආවා. එනකොට ලියෝන් ඉස්සරහ හිටියා. තරුණ ළමෙක් ඉන්නව නේද මේ ගෙදර? ඔව් ඉන්නවා. 20කට වැඩි නේද? ඔව්. අපි ගෙනියන්න ආවේ මොකටද? යුද්ධෙට. ආන්න කාමරේ ඉන්නවා. කැමති නම් ගෙනියන්න. නිලධාරි මහතුරු ගියා. ගිහින් බැලුවා. කාමරේ ඉන්නව නම් තමයි අවුරුදු 20කට වැඩි තරුණ පිරිමි ළමෙක්. හැබැයි කකුල් දෙකම කැඩිලා. කකුල් දෙක කැඩිච්ච ලෙඩෙක් යුද්ධෙට අරගෙන ගිහිල්ලා මොනව කරන්නද? එයාව තියලා අනිත් හැමෝම අරන් ගියා. දන්නවද? ඒ වතාවේ උතුරු චීනයේ හමුදාව දකුණු චීනයට පැරදුනා. සියලු දෙනා සමූල ඝාතනය වුණා. ලියෝන්ගේ ගම්මානයේ සිට සැතපුම් දහස් ගානක අවට වටපිටාවේ ගම්මානවල එකම පිරිමි ළමෙක්වත් ආපහු ගෙදර ආවේ නැහැ. යුද්ධය ඉවර වෙලා වසරක් විතර ගිහිල්ලා බලනකොට තරුණ පිරිමි ළමෙක් කියලා ඉන්නේ පලාතටම ලියෝන්ගේ පුතා විතරයි. හැම ගමකම ප්‍රධානීවරු තමන්ගේ නායකත්වය තමන්ගෙන් පස්සේ ලියෝන්ගේ පුතාට පැවරුවා. සියලු දේපලත් එක්ක සමහර ප්‍රධානීවරු තමන්ගේ දූවරුන්ව ලියෝන්ගේ පුත්‍රයාට විවාහ කරලා දුන්නා. ඉතින් ඒ හැම අවස්ථාවකම ලියෝන් කිව්වේ දැක්කා නේද? කකුල් දෙක කැඩිලත් ඒක හින්දා පස්සේ වාසනාවක් ලැබුණා. ඔය කතාව උතනින් ඉවර වෙන්නේ නැහැ. ඒකේ අවාසනාවක් තව ඉස්සරහට එන්නත් පුළුවන්. තේරුම් ගන්න, ජීවිතේ කිසි දෙයක් එක විදිහට තියෙන්නේ නැහැ. හැම දෙයක්ම වේගෙන් වෙනස් වෙනවා. ඔබේ ජීවිතේත් එහෙමයි. සතුට හැමදාම තියෙන්නේ නැහැ. හැම සතුටක්ම දුකක් වෙලා ඉවර වෙනවා පින්වත්නි. නින්දාව හැමතැනම තියෙන්නේ නැහැ. හැමදාම තියෙන්නේ නැහැ. නින්දාව ප්‍රශංසාවකට හැරෙනවා. ප්‍රශංසාව හැමදාම තියෙන්නෙත් නැහැ. නින්දාවකට හැරෙනවා. ඔබ අහලා තියෙනවා නේද බෞද්ධයින්ගේ බෞද්ධකමේ සංකේතය? හැම ආගමකටම ආගමික සංකේතයක් තිබෙනවනේ. බෞද්ධයින්ගේ සංකේතය මොකද්ද? ඔන්න දන්නති අය අහගන්නකෝ. බෞද්ධයින්ගේ සංකේතය ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයට උදාහරණයක් කියන්න, බුදුරජාණන් වහන්සේ ගරාදි අටක් සහිත කරත්ත රෝදයක් තමයි උදාහරණයට අරගෙන මේ ධර්ම චක්‍රයට අනුරුව පෙන්නුවේ. හරියට ධර්ම චක්‍රයත් කරත්ත රෝදයක් වගේ. ඔබ ධර්ම චක්‍රය ඕන තරම් දැකලා ඇති. නියම ධර්ම චක්‍රය නම් කරත්ත රෝදයක් වගේ වෙන්න ඕනෑ. ඒකේ පිටරවුමෙන් පිටත සාමාන්‍යයෙන් ධර්ම චක්‍රයක වලලු දෙකක් තිබෙනවා, ගරාදි අටක් තිබෙනවා. පිටවලල්ලෙන් පිටත තවත් පොඩි පොඩි බෝල අටක් ධර්ම චක්‍රය තුල නැහැ. එහෙම තියෙන්නේ නැවේ සුක්කානමි. බුදුහාමුදුරුවෝ නැව සුක්කානම නෙමෙයි උදාහරණයට ගත්තේ කරත්ත රෝදය. ඉතින් නියම ධර්ම චක්‍රයේ පිටවලල්ලට පිටතින් තවත් යමක් නැහැ. කරත්ත රෝදේ තියෙන ගරාදි අට අපි නම් කරනවා. එකක් සැප, අනික දුක, අනික නින්දා, අනික ප්‍රශංසා. එකක් ලාභ, අනික අලාභ. එකක් යසස, අනික අයස. දැන් කරත්ත ඉස්සරහට යනකොට උඩ අතට තිබුණේ සැප කියන ගරාදිය. ඒක එක මොහොතකින් ඉදිරියට එනවා. උඩ අතට සමහර විට දුක කියන ගරාදිය එන්න පුළුවන්. දැක්ක නේද? හැමතිස්සෙම මෙව මාරු වෙනවා. ආයෙත් කරකීලා සැප කියන ගරාදිය උඩ අතට එන්න පුළුවන්. ජීවිතේ අටලෝ දහමත් අන්නේ ඒ වගේ පින්වත්නි. හැමතිස්සෙම මාරු වෙවි ජීවිතයට එනවා. බුදුහාමුදුරුවෝ බෞද්ධයෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තිබුණා. ඒ තමයි අඩුම තරමේ අටලෝ දහමින් කම්පා නොවි ඉන්න මට්ටමට දියුණු මිනිහෙක් වෙන්න. පින්වත්නි, ඔබේ ජීවිතේ නිරන්තරයෙන්ම අටලෝ දහම අතර දෝලණය වෙනවා. ඔබ ඒ ධර්මතා අටම සමසේ දරාගන්ට පුරුදු වෙන්න ඕන. නිකන් හිතන්න, අගය කරනකොට ප්‍රශංසා කරනකොට මිනිස්සුන්ට සතුටුයි, ආඩම්බර වෙනවා, සන්තෝෂ වෙනවා, මූණ රතු වෙනවා, සිනාව වැඩි වෙනවා, කොලර් එකත් උස්සනවා. හැබැයි ඔබට නින්දා කළොත් ඔබට ඒක ඒ විදිහටම දරා ගන්න පුළුවන්ද? මතක තබා ගන්න, නින්දාවත් ප්‍රශංසාවත් පැතිරෙන්නේ එකම තැනයි. යසසස් අයසත් පැතිරෙන්නේ එකම තැනයි. දැන් කල්පනා කරලා බලන්න, අපිව අගය කරන්නේ කවුද? අපි ගැන දන්න මිනිස්සු. අපිව විවේචනය කරන්නේ කවුද? ඒත් අපි ගැන දන්න මිනිස්සු. නොදන්න අය අපිට මුකුත් කියනවද? අපිට ප්‍රශංසා කරන්නේ කවුද? අපි ගැන දන්න මිනිස්සු. අපිට අපහාස කරන්නේ කවුද? ඒත් අපි ගැන දන්න මිනිස්සු.
අපේ කීර්තිය පැතිරෙන්නේ කොහෙද? අපි ගැන දන්න මිනිස්සු අතර අප කීර්තිය පැතිරෙන්නේ කොහෙද? ඒත් අපිව දන්න මිනිස්සු අතර දැක්කා නේද? කීර්තියත් අපකීර්තියත් නින්දාවත් ප්‍රශංසාවත් මේ හැම දෙෙම පැතිරෙන්නේ එකම තැන. ඔබ ඒක දරාගන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕන. බෝසත් පින්වත්නි, ඔබ ප්‍රශංසාවට කැමතිනම්, කීර්තියට කැමතිනම් ඔබ අපකීර්තියත් බලාපොරොත්තු වෙන්න. කීර්තිය විතරක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අපි උදාහරණයක් ගමු. මම ධම්මදීපහාමුදුරුවෝ සිරස ධර්මාසනයෙන් ඔබට බණ කියලා දැන් මේ රටේ හැමෝම මාව දන්නවා. රට පුරාම ධර්මදේශනාවලට යනකොට මිනිස්සු ආසාවෙන් බලන් ඉන්නවා. ධර්මාසනයෙන් අඟහරුවාද බණ කියපු ධම්මදීපහාමුදුරුව තමයි අද අපේ ගමට වඩින්නේ. ඉතින් කීර්තිය පැතිරෙන හරි හොඳ හාමුදුරුවෝ පුංචි ළමයින්ට හුඟක් හැදෙන්න දේවල් කිව්වා. අපිත් හැදුනේ එහෙම, මිනිස්සු කියනවා, මගේ මූණටම කියනවා. හැබැයි ඔය මිනිස්සු අතරම කියවෙනවා, රේඩියෝකේ වණ කියනවා නේද, ලොකු ගාණක් ගන්නවා ඇති වණ කියන්න. එහෙමත් කියනවා. එහෙම ගත්ත කෙනෙක් ඉන්නවා නම් අපිට ලියලා එවන්නකෝ ප්‍රසිද්ධියෙම. පින්වත්නි, කීර්තියයි අපකීර්තියයි දෙකම පැතිරෙන එකම තැන පින්වත්නි. බලාපොරොත්තුෙන් ඉන්න, කීර්තිය පැතිරෙනවා නම් එතනම අපකීර්තිය පැතිරෙනවා. ඔබ කීර්තියට කැමති නම් අපකීර්තියත් බලාපොරොත්තු වෙන්න. එක තැනමයි ඒ දෙකම ලැබෙන්නේ. ඔබ ඒ දෙකම සමසිතින් දරාගන්න දක්ෂයෙක් වෙන්න ඕන. ඒක අමාරු වැඩක්. හැබැයි ඒක කරන්න ඕන. ලියෝන් වගේ වෙන්න. ලියෝන්ගේ ධර්මතාවය ඒකයි. අපි කැමති තත්වයන් උදා වෙනකොට මහා ගොඩක් සතුටු වෙනවා, ප්‍රීති වෙනවා, විඳිනවා. අපි අකමැති තත්වයන් උදා වෙනකොට විඳවනවා, පිච්චෙනවා, අඬනවා, දොඩනවා. පින්වත්නි, හැමදේම වෙනස් වෙනවා කියන බලාපොරොත්තුව මත ඔය දෙකම දරා ගන්න පුළුවන්. තේරුණාද? ලොතරැයියක් ඇදුනා කියලා හිතන්නකෝ. ලොතරැයියක් ඇදුනහම දැන් කොහොමද සමරන්න ඕනේ ඒක? යාළුවන්ට එන්න කියලා කාලා බීලා නටලා සින්දු කියලා හැමදේ ඒක සමරන්න ඕනේ නෑ. අර කියන වෙනස් වෙනවා කියන බලාපොරොත්තුව තියාගන්න. කොහේවත් යන සල්ලියක් ලැබුණා තමයි හැබැයි හැමදාම මෙව්වා අපි ළඟ තියෙන්නේ නෑ. සල්ලි, තනතුරු, තත්ත්වයන්, ලස්සන පෙනුම, මේ කිසි දෙයක් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. මේවා වෙනස් වෙනවා, ටික ටික අඩු වෙනවා, පස්සේ ඉවරම වෙනවා. එහෙම වුණහම ඔය මොකුත් නැතුවත් මම මේ මිනිස්සු එක්ක ඉන්න දෙපැයි අර දේ අහිමි වෙනවා, වෙනස් වෙනවා, නැති වෙලා යනවා කියලා හිතලා මහා ප්‍රීතියක් හිතේම වාගෙන පිස්සු නටන්නේ නැතුව අපි ඒක සමසිතින් දරා ගන්න ඕන. තනතුරක් ලැබුණත් එහෙමයි. සමහර මිනිස්සු අදහන තමන්ගේ පාලකෙයින්ට, දේශපාලකෙයින්ට තනතුරු ලැබුණාම ඒගොල්ලෝ මහා ගොඩක් ආඩම්බර වෙනවා. තමන් එක්ක ඉන්න අනික් මිනිස්සුන්ට අපහාස කරනවා, නිඳා කරනවා. දැක්කනේ අපේ ලොක්කා දිනුවා, උඹලගේ ලොක්කා පෙරදුනා, එහෙම කියලා අපහාස කරනවා. හැබැයි ඒ තනතුරු කොයි වෙලේද නැති වෙලා යන්නේ කියලා හොයන්න බෑ. තනතුරු ලැබුණ අයවත් දන්නේ තනතුරු නැති වෙලා යන වෙලාව. එතකොට මොකද වෙන්නේ? මා ගොඩක් ආඩම්බරලා දැක්කනේ අපේ ලොක්කා කියලා අනික් මිනිස්සුන්ට හිංසා කරපු, මහා ගොඩක් විනෝද වෙච්ච, රතිඤ්ඤ දාපු අයට අන්තිමට ලැජ්ජාවෙන් සමාජයට මුණ දෙන්න බැරුව යනවා. ඔබ කැමති තත්ත්වයක් උදා වුණත්, අකමැති තත්ත්වයක් උදා වුණත් ඒ දෙකම වෙනස් වෙලා යයි කියන බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් බලාගෙන ඉන්න. එතකොට ඒ තත්ත්වයන් දෙකටම මූණ දෙන එක ලේසි බෝසත් පින්වත්නි. අපි කැමති සැප විතරක් විඳින්න, දුක් විඳින්න නැතුව. අපි කැමති නින්දා අපහාස විඳින්නේ නැතුව ප්‍රශංසා පමණක් ලබන්න. අපි කැමති කීර්තිය පැතිරෙනවට අපි අකමැති අපකීර්තිමත් වෙන්න. අපි කැමති ලාභයන් පමණක් ලැබෙනවට අපි අකමැති පරාජයන් ලැබෙනවට, අලාභයන් ලැබෙනවට. හැබැයි පින්වත්නි, අපි කැමති විදිහම නෙමෙයිනේ මේ ලෝකේ දේවල් සිද්ධ වෙන විදිහ කියන්නේ. අපිට සිද්ධ වෙනවා ලෝකේ පොදු ධර්මතාවලට අනුගත වෙන්නට. පින්වත්නි, විශ්වාස කරගන්න බැරි තරම් අපහසු කාලෙයි. ඒ වගේ කාලවලදී, ඒ වගේ පරිච්ඡේදයන් පසු කර යාමේදී ඊට මූණ දීම සඳහා ඉතාම වැදගත් අවබෝධයක් තමයි මේ තත්ත්වයේ ඉතා ඉක්මනින් වෙනස් වෙලා සුභවාදී අතට හැරෙන දවසක් එනවා. මේවා මේ මාස දෙකෙන් තුනෙන් වෙනස් වෙන තත්ත්වයන් කියලා හිතන්න එපා. සමහර විට අවුරුදු 5-6 යනවා.
සමහර දේවල් වෙනස් වෙන්න අවුරුදු 10 11 යනවා. දැන් යුද්ධය කියන தත්ත්වය නිමා වෙන්න අවුරුදු 30 ගාණක් ගියානේ. බෝසත් පින්වත්නි කල්පනා කරලා බලන්නකෝ. ඒත් ඒක ඉවර වුණානේ. සමා වෙන්න. ඉවර වුණා නෙමෙයි, ඉවර කළා. ඒ යුද්ධය අපි වෙනුවෙන් ඉවර කරලා දුන්නා. ඒක ඉවර කරලා දෙන්නත් කාලයක් ගියා. එහෙමයි කියලා කවුරු හරි මේ වැඩේ අතෑරියා නම් අපේ රණවිරුවෝ එදා ඉඳලා අවුරුදු 30ක් 30 ගාණක් වෙනකන් එකා පිට එකා මෙරි මෙරි වැටෙද්දි මේ වැඩේ අතෑරියා නම් මොකද වෙන්නේ? වැඩක් නැහැ මෙච්චර කල් යුද්ධ කළා දිනන්න බෑ ඔන්න ඉල්ලන එකක් දීලා නිකන් එමු කියලා ජීවිතේ ඒගොල්ලෝ ආපස්සට ආවනම් ඒගොල්ලෝගේ ධෛර්යය ඒගොල්ලෝ ආපස්සට ගත්තනම් අනදුන්න අය ඒ විදිහට අධෛර්යමත් වුණා නම් මේ වැඩේ නැවැත්තුවා නම් අවුරුදු 30ක් 30 එකම දේ අල්ලගෙන ඉන්න එක ලේසිද? අපේ ජීවිතවලට එච්චර කල් අල්ලන් ඉන්න වෙලා නැහෙනි පින්වත්නි. අමාරු කාලය එනවා. හැබැයි මේ අමාරු කාලය අල්ලගෙන ඉන්න ඕන. අල්ලගෙන ඉන්න ඕන මේක ඉක්මනට ඉවර වෙනවා. ඉවර වෙලා හොඳ තත්ත්වයක් උදා වෙනවා කියන අවබෝධයත් එක්ක. මම කියන්නේ ඔබ අන්න එහෙම ධනාත්මක වෙන්න, ලියෝන් වගේ වෙන්න, බොහොම වාසනාවන්ත සෞභාග්‍යමත් තත්ත්වයන් උදා වෙච්ච අවස්ථාවලදී ටිකක් බය වුණාට කමක් නැහැ. මේවා මෙහෙම තිබිලා නරක අතට හැරෙන දවසක් එනවා කියලා හිතන්න. ඔබේ තනතුර ඔබට නැති වෙලා සාමාන්‍ය මිනිහෙක් වෙලා මහපාරට වැටෙන දවසක් ඔබටත් එනවා කියලා හිතන්න. එදාටත් සාමාන්‍ය මිනිහෙක් විදිහට මේ සමාජයට මූණ දෙන්න පුළුවන් විදිහට අද දවස ගත කරන්න. තනතුරු වලින් ඔළුව උදුම්මගෙන අහිංසක මිනිස්සු තලාපෙලා දාගෙන Taman එක එකට ජීවත් වෙච්ච එකට ඉගෙනගත්ත මිනිස්සුන්ට ලොකුකම් පෙන්නලා එහෙම ඉඳලා දවසක පාරට වැටෙන්න උනොත් එහෙම ඔබට ඔවුන් සමග නැවත මුහුවෙන්න බැරුව යනවා. ඒ නිසා මේ හැම තත්වයක්ම වෙනස් වෙනවා කියන අවබෝධය ජීවිතේ මහ පොළොවටම ඇදගෙන වැටීම වළක්වා ගැනීම සඳහා ඔබට ඊටාම වැදගත්. ඔබ කරන්න ඕන එවැනි අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත තත්වයන් උදා වුණාම ඒ කාලයත් ඔබේ ඉදිරි අනාගතයේ සාර්ථකත්වයේ සඳහා ආයෝජනය කරන්න. ඔබ හිරගත වුණා කියලා හිතන්න මොකද කරන්නේ? අපි අතින් වැරදි වෙනවා. ෂණික කෝපය නිසා වැරදි කරනවා. වැරදි සිද්ධ වෙනවා. ඒ නිසාම හිරබත් කන්නත් වෙනවා. හිරේ ගියා අවුරුදු 6කට කමක් නැහැ දැන් මොකද කරන්නේ? අභියාචනා කරලා බලන්න. ඒත් එන්න බෑ. හිර දඬුවම එසේමයි. ඒ කාලය තුල ජීවිතේ බොහෝ දේ ඉගෙන ගන්න. හැම සිර කඳවුරකම පුස්තකාලයක් තිබෙනවා. එහෙම නැත්නම් බන්ධනාගාර අධිකාරීතුමාගෙන් ඉල්ලීම් කරන්න කාරුණිකව ඒ සිරගත වෙච්ච කාලය තුල බයිද මිනිහෙකුට හැදෙනවා නම් හැදෙන්න. ප්‍රොෆෙසර් කෙනෙක්ගේ මහාචාර්යවරයෙකුගේ දැනුමත් තරම් එළියට එන්න බයිද වෙන වැඩක් තියෙනවා කියලා ඈ. හිරගෙදරට වෙලා තුන් වේල කන්න දෙනවා නම් වැස්සට අවුවට තෙමින් නැතුව ඉන්න ගයක් තියෙනවා නම් නාලා කරලා කාලා බීලා පුළුවන් තරම් පොත් කියවනවනේ. ජීවිතයේ හැම අභාග්‍ය සම්පන්න තත්වයක්ම තමන්ගේ ජීවිතයේ අනාගතය සඳහා ආයෝජනය කරන්න පුළුවන්. වෙච්ච දේ හොඳයි කියලා හිතන්න පුරුදු වෙන්න. ඔබට පුංචි කතාවක් කියන්නද? අහඹු ලෙස බොහෝම නව යෞවන වයසේ හිටිය කෙනෙක් රජ වුණා. මේ රජතුමා වංචාව දූෂණය සියල්ල පිටු දකින්නවා කියලා හිතාගෙන තමයි රජකම ගත්තේ. රජතුමාට ආරංචියක් ආවා. කොහෙදෝ ඈත පිටිසර කන්දක් මුදුනේ තියෙන නිධානයක් ගන්න ඒ ප්‍රදේශයේ පාදේශීය පිරිසක් පාලකයෝ පිරිසක් උත්සාහ කරනවා කියලා. මේක දැනගත්ත රජතුමා ඒ නිධානේ ගණ්ඩ සූදානම් වෙලා තිබුණ දිනයේ වෙස් වලාගෙන එතෙන්ට යන්න තීරණය කළා. හොරු අල්ලන්න තනියම යන්න දන්නේ නැහැ. ඒ නිසා පුරෝහිතතුමත් එක්කලා සාමාන්‍ය ගැමියෝ දෙන්නෙක් වගේ ඇඳගෙන යනවා. වනාන්තරයේ මැද්දෙන් නිදන් ගල තියෙන තැනට කිට්ටු වෙනකොට රජතුමාගේ කකුලේ කටුවක් ඇනුණනේ. පුදුම කේන්ති. රජතුමා කුකුල් කේන්තිකාරයා. කෝ බලන්න දැන් ගෙවල් වල ඉන්න කුකුල් කේන්තිකාරයෝ පොඩ්ඩ ඇත්තන් තරහ යනවා. තමන්ට වැරදුනහම ළඟ ඉන්න කෙනෙක්ට තමයි බනින්නේ. මිටියක් අරගෙන බිත්තියකට ඇණයක් ගහනවා. මිටිය වැරදිලා ඇවිල්ලා ඇඟිල්ල තැලෙනවා. ළඟ ඉඳගෙන එක්කෙනෙක් බලන් ඉන්නවා. තමුසේ බලන් හිටිය තහින්ද තමයි ඇඟිල්ල තැලුනේ කියනවා. ආන් එහෙමයි නැද්ද ගෙවල් වල ඉන්නවා? මේ කියන රජත් අන්න එහෙම රජෙක්. පුරෝහිතතුමායි එක්කයි තරහ ගත්තේ වලට වැටිච්ච හින්දා. එතම කියනවා රටක් පාලනය කරන්න තියා පුරෝහිත තමුසෙට බෑනේ මාව මේ කටුනති පාරක එක්ක යන්නවත්. මතක තියාගන්න ඔය හුඟක් පාලකයන්ව ඒ අයගේ පුරෝහිතවරු එක්ක යන්නේ කටුපාරවල් වල තමයි. ඒක බලන් ඉන්න අපිටයි තේරෙන්නේ. පුරෝහිතතුමා හින්දා තමයි කටුවක් ඇනුනේ කියලා හිතලා අනේ අර වයසක පුරෝහිතතුමාව තල්ලු කළා ළඟ තිබුණු වලකට. පුරෝහිතතුමා කෑ ගහනවා ගොඩ ගන්න කියලා.
ගානක්වත් නැතුව තරුණ රජතුමා නිදන් ගන්න තැනට ගියා. නිදානේ ගන්න තැන පොඩි ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? නිදානේ ගන්න නම් බිල්ලක් දෙන්න ඕන. මොන බිල්ලක්ද? නරබිල්ලක්. නරබිල්ලක් දෙන්නේ කොහොමද මේ හදිස්සියේ? කාවද මරන්නේ? ඕම හිත හිත ඉන්නකොට අපේ රජතුමා එතෙන්ට සාමාන්‍ය ගැමියෙක් විදියට වෙස්වලාගෙන ගියා. අර පිරිසට හරි සන්තෝසයි. යාළ කියනවා, අන්න එනවා ඉබ්බා පිටේ තුන පහත් බැඳගෙනම. ඒ කියන්නේ කවුද මිනිහෙක් එනවා අල්ලලා බිලි දෙමු. මේගොල්ලෝ රැකලා ඉඳලා රජතුමාව අල්ලගත්තා. අල්ලලා නිදංගලේ තියලා ගැට ගැහුවා. ගැට ගහලා මරන්න හදනකොට රජතුමා කෑ ගහනවා, දන්නවද මම මේ රටේ රජ්ජුරුවෝ, මාව මරන්න එපා. මම මෙතනින් ගැලවිලා කියලා උඹලා ඔක්කොටම මරණීය දඬුවම් දෙනවා. මේගොල්ලෝ හිතෝ පිස්සෙක් කියලා. අපේ රජතුමා කොහෙදන්නේ මේ කැලේ තනියෙන් ඇවිදින්නේ? මේ සෙරප්පු දෙකක්වත් නැතුවනේ මේ මිනිහා ඇවිල්ලා තියෙන්නේ. කියනකොටම දැක්කා කකුලේ කටුවක් කැනිලා මේ මිනිහාගේ ලේ ගලනවා. ලේ පෙරාගත්ත තුවාල කාලේ ඔබිලි දෙන්න සුදුසු නෑ. ඒ නිසා මේ පිස්සව ලෙහලා එලවන්න කියලා කට්ටණියුන් නැහැ කිව්වා. මොකද කරන්නේ ඉතින්? දැන් වැඩක් නෑලුනේ. ලෙහලා දෙකක් දීලා එලෙව්වා. ආයේ මේ පැත්ත පලාත එන්න එපා කියලා. රජතුමා දුවගෙන දුවගෙන පුරෝහිතතුමා හොයාගෙන යනකොට අපේ පුරෝහිතතුමත් අනේ වලෙන් ගොඩට ඇවිදිලා රජතුමා හොයාගෙන එනවා. දෙන්නම එකට හමු වුණා. ආදරයෙන් කතා කරා. බලන්නකො පුරෝහිත, වෙච්ච දේ හැමදේම වෙන්නේ හොඳට කියලා කියන්නේ නිකන්ද? ඇයි රජතුමනි, මොකද උනේ? මගේ කකුලේ කටුවක් ඇනුණානේ. ඔව්, ලේනවනේ. ඉතින් මාව නිදන් ගන්න තැනට ගියාට පස්සේ බිලි දෙන්න හැදුවනේ. ඉතින් රජතුමනි, ඇයි බිලි දුන්නේ නැත්තේ? ඇයි බිලි දුන්නේ නැත්තේ තමයි. තව පොඩ්ඩෙන් බෙල්ල කපනවා. මේ කකුලේ කටුවක් ඇනිලා තුවාල වෙලා ලේ ගලන හින්දා තුවාලකාරයෝ බිලි දෙන්න හොඳ නෑ කියලා කට්ටණියල එහෙල එලෙව්වා මාව. හොඳ වෙලාවට පුරෝහිත කටුවක් ඇනුනේ. පුරෝහිතතුමා මොකද කිව්වේ? රජතුමනි, එහෙනම් හොඳ වෙලාවටනේ ඔබතුමා මාව වලට තල්ලු කරලා ගියේ. ඒ මොකද පුරෝහිත? නෑ ඉතින් ඔබතුමා මාව වලට දැම්මේ නැත්තම් මාත් එනවනේ ඔබතුමත් එක්ක යන්න. ඉතින් ඔබතුමාගේ කකුලේ කටුවක් ඇනිලානේ. ඔව්, ලේනවනේ. ඔව්, තුවාලකාරයෝ හොඳ නෑ කියලා ඔබතුමාව ලෙහෙල එලෝලා ඊළඟට බෙල්ල කපන්නේ මගෙනි. ඒකත් ඇත්ත නේද? හැමදේම වෙන්නේ හොඳට නේද පුරෝහිත කියලා හිනා වෙවි මේ දෙන්න යන්න ගියා. මතක තියාගන්න, ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට. ඔබට ඒකේ හොඳ වැටහෙන්න ටිකක් කල් යනවා. හැම අඳුරු වලාකුලකම එකම එක හරි රිදී රේඛාවක් තියෙනවා. හොයන්නකෝ ඒක. එතනින් පටන් ගන්න ජීවිතේ ආලෝකමත් කරගන්න ගමන ඒ පුංචි රිදී රේඛාවෙන් පටන් ගන්න. කොච්චර වැරදිච්ච කොච්චර පෙරදිච්ච කෙනෙක්ට වුණත් ජීවිතේ හදාගන්න තැනක් තියෙනවා. හැම අවාසනාවන්ත තත්වයක්ම වාසනාවන්ත තත්වයක් සඳහා පුංචි දොරටුවකුත් විවර කරලා යොදා වෙන්නේ. ඒ දොරටුව හොයාගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඒක ඔබට තේරෙන්නේ නැත්නම් ඒ හින්දා තමයි ඔබ බණ අහන්න ඕන. ඒ වෙනුවෙන් තමයි ඔබ ධර්මය අධ්‍යයනය කරන්න ඕන. ජීවිතේ දිනන හරිපාර සිරස FM අඟහරුවාදා ධර්මාසනයේ ධර්මදේශනාවෙන් හැම සතියකම අහලා දැනගන්න. හරියටම අඟහරුවාදාවේ රාත්‍රී 9:05ට සිරස FM ධර්මාසනය අඟහරුවාදා දේශනාව සමගින් හමු වෙන තෙක් පින්වත් ඔබට තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 9:05ට පූජනීය
කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ වටිනාම දම් දෙසුමක් බලාපොරොත්තු වන්න. හෙටත් පිනිබර යාමයෙන් අලුයම හතරේ සිට සූර්ය පිරිත, චක්ක පිරිත, සත්බුදු වන්දනාව, මහා අභිසම්බිධාන පිරිත ප්‍රධාන පිරිත් සූත්‍ර දේශනාවන් ඔබත් ශ්‍රවණය කරන්න. ඔබේ මුළු පවුලටම ඇසීමට සලස්වන්න. ඔබ හැමට තෙරුවන් සරණයි.